අයිබෝවන් උගලන් හැමෝටම මම අද මේක ගෙනාවේ බබාලට නම් නෙමේ අම්මලා වෙනුවෙන් මොකද මම මීට කලින් රෙසිපි කීපයක්ම ගෙනාවා අම්මලාට මේ ටිකේ වැඩ වැඩිත් නිසා ගේන්න බැරුව ගියා අවුරුදු කාලේ දැන් අපි පැන් රස කෑම කාලා ගොඩක් දේවල් කාලා දැන් අපි ඉස්සර හිටියටත් වැඩිය බර වැඩි වෙලා ඇති තෙල් කෑම එහෙන් ගොඩක්ම කැවෙනවා මටත් ඒ වගේමයි මමත් දැන් ඔන්න ඊයේ ඉඳන් තමයි පටන් ගත්තේ අහපව් කැමගේ කැමරටාව වෙනස් කරගෙන යන්න මේ අද මම රාත්‍රී ආහාර වේලට සකස් කරන්න යන සලාඩ් එක බිත්තර වලින් තමයි මම මේ සලාඩ් එක හදාගන්නේ මම මේකට බිත්තර දෙකක් එකතු කරලා හදාගත්තේ මෙතන කාබෝහයිඩ්‍රේට් ගොඩක්ම අඩුයි කුංචි ප්‍රමාණයක් තියෙන්නේ ඉතින් කීටෝ ඩයට් කරන අයට මේක ගොඩක්ම සුදුසුයි මමත් මේ දවස්වල ගොඩක් වෙලාවට කීටෝ ඩයට් එක ෆලෝ කරන්න හිතන් ඉන්නවා මොකද කාබෝහයිඩ්‍රේට් මගේ මම කන ප්‍රමාණය මට ගොඩක්ම අඩු කරගන්න ඕනේ වෙලා තියෙන නිසා එහෙනම් එකතු වෙන්න ඕගොල්ලන්ට මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා ලොකු අයට වගේම බබාලට සුදුසුයි මේක එහෙනම් එකතු වෙන්න අද අපි හදමු බිත්තර සලාඩ් එක මේ තියෙන්නේ අපිට සලාඩ් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් මම අරන් තියෙනවා බිත්තර දෙකක් මේ බිත්තර දෙක බාගෙට තම්බලා අරන් තියෙන්නේ විනාඩි 4ක් විතර වගේ තමයි මම තම්බ ගත්තේ ඊට පස්සේ සලාඩ් කොළ තියෙනවා බෙල් পেපර් වර්ග දෙකකින්ම කියන්නේ රතු පාටයි කහ පාටයි දෙකකින්ම කුඩාවට කපාගෙන තියෙනවා බෝන්චි සුකිනි මේ දෙක මම ස්ටීම් කරලා අරගෙන කුඩාවට කපාගෙන තියෙන්නේ ඊට අමතර මයෝනීස් දෙහි ඉස්ම තියෙනවා අපිට මේ ටිකට අමතරව ඕනි කරනවා ඔලිව් ඔයිල් ටිකකුයි ලුණු ටිකක් රසano ගම්මිරිස් ටිකක් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ගොඩක්ම කෑලි මිරිස් චුට්ටක් එකතු කරන පුණන් ගොඩාක් කුඩාවටම තියෙන කෑලි මිරිස් ටික මේ ටික එකතු කරලා තමයි අපි අද බිත්තර වලින් සලාඩ් එක හදන්නේ මේ විදිහට බිත්තර දෙක දාලා බෝල් එකකට පොඩි කරලා ගන්න ඕනේ ඊට පස්සේ අපිට පුළුවන් අපේ එළවලු ටික එකතු කරන්න මේකටම මේ තියෙන මං එළවලු ටික එකතු කරගෙන ඔගොල්ලන්ට මේ එළවලු වෙනත් වෙනත් එළවලු වර්ග ගන්න පුළුවන් මම ගත්තේ මේ ටික ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ලුණු ටිකක් රසානුව ලුණු එකතු කරගන්න මම ගොඩාක්ම අඩුවට ලුණු එකතු කරන්නේ මම සැරට චුට්ටක් අවශ්‍ය නිසා කෑලි මිරිස් චුට්ටක් එකතු කරලා ගම්මිරිස් ටිකක් එකතු කරනවා ඊට පස්සේ ඔලිව් ඔයිල් ටික අපිට පුළුවන් එකතු කරන්න අපේ දෙහිස්ම ටිකක් මේකට ඕගොල්ලන්ට පුළුවන් දෙහිස්ම වෙනුවට ඇපල් සයිඩ් විනාකිලි එකක් ගන්න අපි මේකටම එකතු කරනවා අපේ මයෝනීස් ටික මේ විදිහට අපිට රාත්‍රී ආහාර වේලකට මේක වඩාත්ම සුදුසුයි මේ තියන්නේ අපි දැන් හදාගත්ත අපේ සලාඩ් එක ලොකු දෙයක් නෑ ඔයගොල්ලන් දැක්කනේ හරිම ලේසියෙන් පහසුවෙන් හදාගත්ත රාත්‍රී ආහාර වේලකට ඉක්මනින්ම හදාගන්න පුළුවන් අපිට මේ තියන්නේ අපි හදාගත්ත සලාඩ් එක මේක අපිට පුළුවන් ඔයගොල්ලන්ට කීටෝ ඩයට් එක කරන අයට මේක වඩාත්ම සුදුසුයි ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේකට කාබෝහයිඩ්‍රේට් ඇඩ් කරගන්න නැතුව මේ විදිහටම මේක රාත්‍රී ආහාර වේලකට ගන්න හරි දවල් ආහාර වේලකට හරි එතකොට ඕගොල්ලන්ට බර අඩු කරගන්න ගොඩක්ම පහසුවෙන් පුළුවන් මෙතන කාබෝහයිඩ්‍රේට් ගොඩක්ම අඩුවෙන් තියෙන්නේ ඒ කියන්නේ නැතිම තරම් එළවලු තියෙනවා එළවලු වල චුටි චුටි ප්‍රමාණ වල තියෙනවා කාබෝහයිඩ්‍රේට් ඒ ප්‍රමාණය විතරයි තියෙන්නේ ඒ වගේම තමයි ටිකක් ලොකු බබාලටත් මේක සුදුසුයි ඒගොල්ලන්ටත් අපිට පුළුවන් මේක සැන්ඩ්විච් එකක් එක්ක දෙන්න එහෙම නැත්නම් පාන් එක්ක දෙන්න ඒ බබාලටත් මේක ගොඩක් සුදුසුයි මොකද බබාලා ගොඩක් ආසයි මේක ගොඩක්ම රසයි එහෙනම් ඕගොල්ලොනුත් හදලා බලන්න ගොඩ හරි ඉක්මනින් ලේසියෙන් පහසුවෙන්ම හදාගන්න පුළුවන් ආයෙමත් දවසක මේ වගේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් සරල රෙසිපි එකක් අරන් ඕගොල්ලන්ට එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන් හැමෝටම. Thank you.